සුබ උදෑසනක් වේවා. ආයුබෝවන් සුබ උදෑසනක් රැගේ. ආයුබෝවන් ඔබටත් ආයුබෝව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හමුවන්නේ වෙනදට වඩා කොළඹ ඉදන් ටිකක් නිදහසින් කොළඹ ගම්පහ දිස්ත්‍රික් දෙකේ තැදිරි නීතිය අනිකුත් දිස්ත්‍රික්කවල වගේම රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි අද සිට ක්‍රියාත්මක විබට නියමිතව තිබෙන්නේ. ඒ අනුව පවත්වාගෙන ආ තත්ත්වයන්හි යම් යම් වෙනස් වීම් සිදු වෙද්දී ඒ පිළිබඳව මොනවද පුවත් වාර්තා පළ වෙන්නේ, මොනවද අලුත්ම තත්ත්වය කොරෝනා සම්බන්ධව, ඉන් එහා ගිය තොරතුරු මොනවද, මේ දේවල් හොයා බලන්නට අප සූදානම්. ඒ අනුව අවධානය දෙද්දී අද ජාතික පුවත්පත් වෙත අඩුෂි එක් එක් පුවත්පත් කාරණ වාර්තා කොට තිබෙනවා. ඒ අතරින් අපට දකින්න පුළුවන්කම තිබෙනවා අද මේ ඇඳුරි නීතිය විශේෂයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් දෙකේ ඉවත් වීමත් එක්ක ජනතාවගේ හැසිරීම කෙබඳු විය යුතුද කියන කාරණාවත් අනිකුත් දිස්ත්‍රික් වලටත් අදාළව ප්‍රධාන සිරස්තලයේ දකින්න පුළුවන්කම තිබෙනවා. නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව. ඔව් දැන් ඊයේ දවසේ තවත් විශේෂ දෙයක් සිදු වුණා. අපි ඒ ගැනත් ඔබට කියන්නම්. ඊට කලින් ප්‍රගීත් කියපු කාරණාවට මම යන්නම්. දිවයින සහ අරුණ පුවත්පත් අද වාර්තා කරනවා මේ කාරණාව. දිවයින සඳහන් කරන්නේ මීටරේ කඩන අය අත්අඩංගුවට DIG අජිත් රෝහණ කියයි යනුවෙන්. දිවයින පුවත්පත සඳහන් කරන විදියට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු සමාජ දුරස්ථභාවය නොතකා අත්නොමතික ලෙස කටයුතු කරන පිරිස් අද සිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා කියලා තමයි සඳහන් තියෙන්නේ. අරුණෙත් සඳහන් තියෙනවා ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු සමාජ දුරස්ථභාවය කඩන අයට නඩු කියලා එහි සඳහන් වෙන්නේ. පොලිස් ප්‍රතිතුමන්ගෙන් විශේෂ චක්‍ර ලේඛයක් CCTV හා බුද්ධි අංශ මගින් සාක්ෂි රැස් කරන්න යනවා කියලත් වැඩි දුරටත් සඳහන් කරනවා. ඒ කියන්නේ මේ සිවිල් පිටත් නිලධාරීන් ඉන්නවා. මේ අය සතුව ස්මාර්ට් ජංගම දුරකථන තියෙනවා වීඩියෝ කරගන්න පුළුවන් විදිහට. ඒ නිසා ඔබේ හැසිරීම පිළිබඳව පවත්නා නීති රීති රෙගුලාසි තත්ත්වයන්ට අනුකූලව කටයුතු කිරීම පිළිබඳව ඇහැ ගහගෙන අවබෝධයෙන් ඉන්න කියන එකත් අවධාරණය කරන්නට ඕනේ. විශේෂයෙන් අර මූලික සිද්ධාන්ත ටික තියෙනවානේ සෞඛ්‍ය පිළිවෙත් ටික එන්න ඒවා පිළිපැදී නීති ප්‍රතිපාදන තිබෙන බවත් නියෝජ්‍ය පොලිස් ප්‍රති අජිත් රෝහණ මහතායි සඳහන් කරනවා. අජිත් රෝහණ මහතා වගේම අපි සඳහන් කරන්නට ඕනේ මේ බස්රාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමා දේශබන්දු තෙන්නකෝන් මහතාත් මේ පිළිබඳ ඊයේ දවසේදී මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම සිදු කරනු ලැබුවා. ඒකම අපි දිවයින පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයට එමු. කොරෝනා මරණ 10යි මිය ගියේ කුවේටේ සිට පයගල කාන්තාවක්. සමස්ත ගණනත් ලංකාදීපයේම දැක්වෙනවා. 1182 දක්වා ආසාදිතයින් සංඛ්‍යාව මේ මොහොත වෙනකොට ඉහළ ගිහින් තියෙනවා. අපි නිල දත්ත වාර්තාව ලංකාදීප පුවත්පතත් වාර්තා කරනවා. ඒ හැරුණුකොට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශ වෙබ් අඩවියෙත් සඳහන් වෙන එකම ගාන 1182ක් කියලා. අවසාන වශයෙන් යලිත් වතාවක් ශීඝ්‍ර නැග්මක් රෝගීන් සංඛ්‍යාවේ දකින්න ලැබෙනවා. ඒක මේ රට ඇතුලේ වෙච්ච දෙයක් නෙමෙයි, මේ කුවේටේ එහෙමත් නැත්නම් විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා ගැනීමත් එක්ක ඇති වෙච්ච තත්ත්වයක් කියලා තමයි දකින්න තියෙන්නේ. නමුත් අනුෂි දැන් ලංකාවේ ගිණුමට බැර වෙලා අවසానයි. ලංකාවේ රෝගීන් ගාන්ට එකතු වෙලා අවසానයි. මම දැක යම්තනක ඇතුල් පිටු වාර්තාවක සෞඛ්‍ය අමාත්‍යතුමිය පවිත්‍රා වන්නියාරච්චි මැතිණිය සඳහන් කරනවා හරිනම් ඒගොඩ මෙරට රෝගීන් ගණයට මේ එකතුවට ගණනය කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ අය කුවේටේ සිටම මේ ආසාදනයේ සහිතව පැමිණිලා තියෙන කියන එක පිළිබඳව මතකට දක්වන. හැබැයි එහෙම කියලා එයව පසකට කරලා නැහැ. ඒ අයව මෙරටට බහරගෙන ශ්‍රී ලාංකිකයෝ විදියට සලකමින් ඒ අයව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන්න කටයුතු කරද්දී තමයි ඊයේ දවසේදී මේ අවාසනාවන්ත සිද්ධිය අපට වාර්තා වෙන්නේ. කොරෝනා මරණ 10ක් බවට පරිවර්තනය වෙමින් අවසාන වශයෙන් පයාගල ප්‍රදේශයේ කාන්තාවක් මිය යාම පිළිබඳ තොරතුරු වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ සමගම අපට පෙනී යන තත්වයක් තියෙනවා. මැද පෙරදිග කලාපය තුළ පවතින අවධානම් සහගත තත්ත්වය සහ විශේෂයෙන් මදක MM පුවත් වාර්තාත් පළ වෙනවා. මේ කුවේටය තුළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් විශේෂයෙන් එවගේම අනෙකුත් කාන්තාවන් ශ්‍රමිකයින් කෙරෙහි යොමුකොට තිබූ අවධානය පිළිබඳව එහි දුර්වලතාවය පිළිබඳව මැනවින් අපට පෙනී යනවා. ඔව් දැන් වැඩි මැද පෙරදිග රටවල් වල ආසාදිතින් සංඛ්‍යාවන් පිළිබඳ ඉරානයේ හැරුණු කොට අනිත් රටවල් පිළිබඳව වැඩි කතා බහට ලක් වෙන්නේ නැහැ. සහ ඉතාම සීමිත ගණන් තමයි ඔවුන් දත්ත සංඛ්‍යාලේඛනවල දක්වා සිටින්නේ. එතකොට නිවැරදිම සංඛ්‍යා දත්ත එම රටවල් වලින් ලබා ගන්න බැරි වීමත් එක්තරා විදියකට හේතුවක් බවට පත් වෙනවා. අද ලංකාදීපය දැන් මේ ඇති වෙච්ච වාතාවරණයත් එක්ක
ප්‍රශ්නාර්ථයක් සහිතව සිරස්තලයක් වාර්තා කරනවා ඒ සඳහන් කරන ආකාරයට රටින් එන අය සීමා කිරීමක් ද කියලා තමයි මේ ප්‍රශ්නාර්ථයක් එක සඳහන් කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා කාල පරතරයකට අනුව ගෙන්වීම සුදුසුයි කියලා එක්වරම මේ සියලු දෙනා ලංකාවට කැඳවා ගන්නේ නැතිව කිසියම් ආකාරයක පරතරයක් තබා ගනිමින් කාල පරතරයක් තබා ගනිමින් ඕන්න කැඳවන්නට කියලා එතකොට කුවෙට් ඉඳන් ආපු 67 දෙනෙකුටම මෙවෙනකොට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා කියලා ලංකාදීපයේ වැඩිදුරටත් වාර්තා කරනවා බොහෝ විට මේ තත්ත්වය මීට වඩා වැඩිවෙන්නටත් පුළුවන් මැද පෙරදිග කලාපයේ සිට පැමිණි අය පිළිබඳව එලෙස වාර්තා කරනකොට පැමිණීමට බලාපොරොත්තු වූ අය පිළිබඳව අපට සඳහන් කරන්නට වෙන්නේ වෙනත් කාරණාවක් ඒ සීමා කරන්නට දැන් මේ කුවේටේ ඉඳ ආපු බොහෝ දෙනා කොරෝනා ආසාදනයට ගොදුරු වීමත් එක්ක මේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරලා ඒයින් මේ කලාපයෙන් ශ්‍රී ලංකාවට නැ සීමා කරන්න කටයුතු කරනවා කියන එක කටාර් වලින් 273ක් ගෙන ගුවන් යානය නතර කරයි කියලා අද ලංකාදීපේ වාර්තා කරනවා දෝහා කටාර් සිට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටි අයට ඒ අවස්ථාව తాවකාලිකව ගිලිහී යන බව අප සඳහන් කරන්නට ඕනේ ඒ වගේම මදක තවත් පුවත් වාර්තාවලත් තියෙනවා කුවේට් සිට එන අයත් ගෙන්වීම අත්හිටු වීමට කටයුතු කරා කියලා මාවිම පුවත් වාර්තාවේ දැක්වෙනවා කුවේට් සිට ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම අත්හිටුවයි අපේ ශ්‍රමිකයන් ගැන කුවේට් රාජ්‍ය කිසිදු තැකීමක් කර නැහැ නැවත වතාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඉදිරිපත් කළ කාරණාවම අද මෞබිමත් ඉදිරිපත් කරන කාල පරතරයක් ඇතිව විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම පිළිබඳව දැන් ඒ අතරවාරේ කොරියාවේ මේ වෙනකොට සිර වෙලා සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳවත් රුමේනියාවේ ගුවන්තොට පොලක මේ වෙලාවේ සිර වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගැනත් අරුණ සහ අද පුවත්පත් වාර්තා කරනවා අරුණේ සඳහන් වෙන්නේ රුමේනියාවේ ගුවන්තොටක ලාංකිකයන් 36ක් අතරමං කරලා කියලයි ශ්‍රී ලංකාවට ආපසු යැවීම ගුවන් ගමන් නොතිබෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලාංකික කම්කරුවන් 36 දෙනෙකු රුමේනියානු ප්‍රාදේශීය බලධාරීන් විසින් එරට ගුවන් තොටුපළකදී අතහැර දමා ගිහින් තියෙනවා කියලා තමයි සඳහන් තියෙන්නේ රුමේනියාව හා සම්බන්ධව පහුගිය කාල සීමාවදී ඔබට මතක ඇති රුමේනියාව එක්තරා කර්මාන්ත ශාලාවක ශ්‍රී ලාංකික සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඒ සේවකින් සියලු දෙනා ශ්‍රී ලාංකික සේවකින් සියලු දෙනාට ඔවුන්ගේ රැකියාවන් අහිමි වුණා ඒ තත්ත්වයත් එක්ක ශ්‍රී ලාංකිකයින් පිළිබඳව සැලකීමක් දක්වන්නේ නැහැ වගේ තත්ත්වයක් තමයි මේ පුවත් වාර්තා වලින් දකින්න දෙන්නේ අද පුවත්පතේ සඳහන් වෙනවා යතරබාරේ කොරියානු රැකියා ලාබින් පිරිසක් මත්තලින් කොරියාවට යනවා කියලා ඒ කියන්නේ කොරියාවේ රැකියාවන් ලැබපු ලාංකිකයින් පිරිසක් අද ශ්‍රී ලංකාවෙන් පිටව යනවා ඒ රැකියා කටයුතු සඳහා කියලා කොරියාවේ තත්ත්වයත් ඒ තරම්ම සුබදායක නැතත් මේ පිරිස මේ මොහොතේ කිසියම් අවදානමකුත් සහිතව ලංකාවෙන් පිටව යන්න දැන් සූදානම්. ඒක ඒතරම් සුවිශේෂ අවස්ථාවක් ඇයට ලැබෙන මේ කොරියානු රැකියා වරම් ලබා ගැනීමට බොහෝ දෙනා තාම කැපකිරීම කරනවා ඒ සඳහා උත්සාහ කරනවා ඒ උත්සාහයේ ප්‍රතිඵලය ඔවුන්ට ලැබෙනකොට ඒ අවස්ථාව කොහොම හරි මේ අවදානම් සහගත තත්ත්වයේ උපරිම ආරක්ෂාවක් මැද හැකි උපරිමයෙන් සාක්ෂාත් කර ගැනීමට දරන උත්සාහය සාර්ථක වෙන්න සහ ඔවුන්ට හොඳින් ඒ කටයුතු කරගන්න ලැබෙන්න කියන එකයි අපි ප්‍රාර්ථනා කරන්නේ ඒ අතරේ අපි එකතු කරනවා මෙන්න මේ සිරස්තලයත් මේ ගොඩටම මෞබිම පුවත්පතේ රට සිට එන අයට නිරෝධායනයට පෙර PCR කරන්න මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කරන යෝජනාවක් තමන්ගේ සංගමයේ විදියට කරන යෝජනාවක් විදියට සැලකන්නටත් පුළුවන්කම තිබෙනවා කෙසේ වෙතත් දැන් බොහෝ දෙනා නිරෝධායනයට බොහෝ දෙනා 100%ක්ම වගේ නිරෝධායනයට තමයි යොමු කරන්නේ හැබැයි ඊට පෙර PCR පරීක්ෂණ කිරීමේ වැදගත්කම තමයි ඔහු පෙන්වා දෙන්නේ දැන් මම දකිනවා PCR පරීක්ෂණ ගැන අද පුවත්පත සඳහන් කරනවා PCR පරීක්ෂණ මේ මොහොත වෙනකොට 55000 ඉක්මවයි කියලා ඇන්දර නීතිය ලිහිල් කළත් ජනතාවට COVID-19 වදුර ගැන සැහැල්ලුවෙන් සිටිය නොහැකි කියලා ප්‍රධාන වසංගත විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතායි සඳහන් කරන්නේ 55000 කියලා තමයි සටහන් වෙන්නේ එතකොට ලෝක දත්ත අනුව ගත්තහම 55000 ඉක්ම වූ ප්‍රමාණයක් කියලා තමයි සඳහන් වෙන්නේ ලංකාවේ මේ වෙනකොට කරලා තියෙන PCR පරීක්ෂණ ප්‍රමාණය ඒකත් එක හේතුවක් ඒ අතර ප්‍රගී මේ තමයි බඳිනවා නම් කාලේ මගුලක් ගන්නවා නම් මේ හොඳම කාලේ මොකද 200කට 300කට ආරාධනා කරන්න කොහොමත් ඉඩ නැහැ මංගල උත්සවයක උපරිමය 100යි අද පුවත්පතේ සඳහන් වෙනවා මේ කාරණාවත් උත්සව ශාලාවේ ධාරිතාවෙන් 140ක් කිසිම අවස්ථාවක නොඉක්ම විය යුතුයි කියලා
මොකද නැවත වතාවක් අවස්ථාව මෙහිම ලැබෙනකොට නිදහසේ පෙර පරිදි සියල්ල සිදු කර ගන්නට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒක මේ වෙලාවේ තරම් සුදුසු තත්යක් නොවේ කියන එකයි මේ හැමදේින්ම අවධාරණය කරන්නේ. ඔව් ඒ අතර දැන් මේ ඔය කියපු කාරණාවටම සම්බන්ධව අද පුවත්පත ටිකක් විස්තරාත්මකව අරගෙන එනවා මේ කාරණාව. නීතිය උල්ලංඝනය කරන කළමනාකරුවන්ටත් ආයතන ප්‍රධානීන්ටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. මොකද අද සියලු සේවා ස්ථාන තමන්ගේ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ අතර අත්‍යවශ්‍ය කටයුතු නොමැති අයට තවමත් නිවසේ රැඳී සිටීමටයි උපදෙස් ලබා දෙන්නේ. අනිත් එක මෝටර රථවල ගමන් කරන අයටත් නිර්දේශ මාලාවක් තියෙනවා. රියදුරුත් එක්ක 4 දෙනා යන්න පුළුවන්. අපි ඉක්මනින් වෙලාව බලමු. කුමාරිකා මුසු වූ නව සර්ෆෙක්සෙල් දැතට සිමුදුයි. එළම් මට්ටුයි. ඔව්. කාර් එකක යන්න පුළුවන් 4 දෙනයි 3 wheel එකක යන්න පුළුවන් මගින් දෙන්නෙක්ට විතරයි. රියදුරු නැතුව මගින් දෙන්නෙක්ට විතරයි. එතකොට ජිම්, සම්බාහන මධ්‍යස්ථාන, සිනමා ශාලා විවෘත කරන්න අවසර නැහැ තවමත්. ඒ වගේමයි ආහාර පාන සපයන ස්ථානවල ඉඳන් ආහාර අනුභවයටත් තවම අවසර නැහැ. මීටරේ අනිවාර්යයි. ඒක තමයි මතක් කරන්න තියෙන්නේ. ඔව්. ඒ ආහාර පාන පිළිබඳ හෝටල් පිළිබඳ කාරණාව මම ඔබ පුවත්පත දක්වන හෝටල් ඇරියට වාඩි වෙලා කන්න බොන්න බෑ. ශ්‍රී ලංකා මහජන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තමයි මෙහෙම කියන්නේ. හෝටල් ඇරෙන බවත් කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිය පුටා දක්වමින් අද මම ඔබ පුවත්පත වාර්තා කරනවා. කොහොමනත් අපි අවබෝධ කරගත යුතු කාරණාව වෙන්නේ දවස් 66කට පස්සේ තමයි, මාස දෙකකුත් ඉක්මුවාට පස්සේ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ඇදිරිනීතිය ලිහිල් වෙලා තමන්ගේ සාමාන්‍ය කටයුතු කරගෙන යාමට යම් අවස්ථාවක ඉඩකඩ ලැබෙන්නේ. ඒ නිසා මේ ලැබුණු අවස්ථාව තවදුරටත් හොඳින් පාවිච්චි කිරීම තුළ තමයි දිගටම මේ තත්ත්වය පවත්වා ගැනීම. ඒ වගේම දැනට රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පවත්වාගෙන යන ඇදිරිනීතිය ඉදිරියේදී තවදුරටත් ලිහිල් කර ගන්නට අවස්ථාවක් උදා කර ගන්න පුළුවන් නම් ඒක වෙන්නේ අපගේ හැසිරීම පවත්වා ගන්න ආකාරයට. ඒ වගේම පොලිසිය සදහන් කරනවා ඒ මාර්ග බාධක ලිසිම පවත්වාගෙන යනවා. මොකද රාත්‍රී කාලයේදී පරීක්ෂා කිරීම, බලපත්‍ර පරීක්ෂා කිරීම මේ සියල්ල සිදු වෙනවා කියන එකත් අපි අවධාරණය කරන්න ඕනේ. ඔය සමගම දිවයින පුවත්පතේ තියෙන මෙන්න මේ වார்த்தාවට අපි අවධානය දෙමු. බස්නාහිර බස් රථ වල ඉඩ වැඩට යන අයට විතරයි. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී සාමාන්‍ය අධිකාරී ජගත් පෙරරා මහතා පුටා දක්වමින් තමයි අද දිවයින මේ පුවත වාර්තා කරන්නේ. බස් රථවල ඉඩ වෙන් කරන්නේ පෞද්ගලික හෝ රාජ්‍ය හෝ මේදයන්ශේ රාජකාරී වලට අනේ නායට විතරයි කියන එකත් විශේෂයෙන් මතු කොට තිබෙනවා. ඒ අතර අරුණ වාර්තා කරනවා තවත් කාරණාවක්. විවෘත කිරීමට අවසර නොදීම නිසා කොළඹ ගම්පහ බාර් හිමියෝ සටනට බසිතී කියලා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බලයලත් මත්පැන් අලවිසල් විවෘත නොකිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව මත්පැන් අලවිකරුවන්ගේ සංගමය සුරාබදු දෙපාර්තමේන්තුවට එන්තර වාසියක් යොමු කරලා තිනවා. නඩු මගටම වැහලා තිනවා කියලා තමයි පේන්න තියෙන්නේ. ඔව්. නමුත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා මුල් පිටුවේම සුරාසල් අද රට පුරා ඇරෙයි කියලා පුවත් වාර්තාවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඇඳුරු නීතිය ලිහිල් කිරීමත් සමග අද රට පුරා මත්පැන් අලවිසල් විවෘත කිරීමට අවසර ලබා දී තිබේ. ඒ අනුව සංචාරක මණ්ඩලය අනුමැතිලත් හෝටල් හා අවන්හල් වල පිහිටි මත්පැන් අලවිසල් විවෘතව තැබීමටද අවසර ලබා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව රාත්‍රී සමාජ ශාලාවල මත්පැන් අලවිහල්ද අද සිට විවෘතව තැබෙයි කියලා සඳහන් වෙන තවදුරටත් මේට සම්බන්ධ කාරණා ඒ ඇතුල් පිටු වාර්තාවේ අපට අද දවසේ දකින්නට පුළුවන්කම තියෙනවා.
ඒ අතර දැන් හැමෝටම තියෙනවා නම් එතකොට ඊළඟ පාර්ලිමේන්තුවේ 225 රැස්සුනාම ඒ අය මීටරෙන් ඉදීද කියලා කවුරු හරි අහන්න පුළුවන්. ඒකට අරුණ පුවත්පතේ ප්‍රධාන සිරසල දෙකෙන් එකක් කොට වර්තාවක් ගෙන එනවා. මීළඟ රැස්වීම වාරයේදී පාර්ලිමේන්තු සභා ගැබේ ඉඩ 125කට පමණයි. ඉතිරි 100යේ සහභාගීත්වය පිටත සිට කියලායි සඳහන් කරන්නේ. ඉතුරු 100 එළියේ තියලා 125ක් ඇතුලේ තියාගෙනයි පාර්ලිමේන්තු සභා ගැබේ ඉඩ වෙන් කරන්න කියලා ඉදිරි මහමැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු රැස්වීම පවත්වන අවස්ථාවල මේ විදිහට ආසන වෙන් කිරීම කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා තමයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ දැනට තීරණය කොට තිබෙන තත්ත්වය ඇතැම් විට පාර්ලිමේන්තුව රැස්වන දින අනුව ඒවන විට රටේ පවතින තත්ත්වය අනුව මේහි යම් යම් වෙනස් වීම් සිදු වන්නට පුළුවන් කියන එකත් අපි සඳහන් කරන්නට ඕනේ. ඔය පාර්ලිමේන්තුවට සම්බන්ධ තවත් වාර්තා යම් යම් දේවල් තවත් තියෙනවා, වැදගත් පුවත් ගණනාවක් තියෙනවා අපිට. දැන් ඉතින් ඇඳිරි නීතිය කියලා එකක් අද ඉඳන් උදේ කාලේ දවල් කාලේ දකින්න නැති වුණත් පහුගිය දවස් කීපෙදි කී දෙනෙක් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන ඇද්ද, කී දෙනෙක්ට නඩු පවරලා ඇද්ද? මේක සංඛ්‍යාත්මකව 50,000 ඉක්මූ ප්‍රමාණයක් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තියෙනවා. නඩු පවරලා තියෙනවා කියලා සඳහන් කරනවා අද පුවත්පත 20497කට. ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 20497කටම මේ වෙනකොට නඩු පවරලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඔය මේ නඩු පවරපු ගාන 20000 පැනපු ගානක් වුණාට 20000 කියතිව 20497 වුණාට 20497 වුණාට මේ ඇඳිරි නීතිය කඩලා පොලිස් අත්අඩංගුවට පත් වෙච්ච 50000කට එහා පිරිසක් ලංකාවේ හිටියා. තවදුරටත් ඒ අය පිළිබඳ පරීක්ෂණ කරමින් තියෙනවා. ඒ කියන්නේ මේ උල්ලංඝනය කිරීම වලට ලක් වෙච්ච අය පිළිබඳව. කෙසේ වෙතත් ඔය අතරේ මෙන්න මෙහෙම පුවතකුත් වාර්තා වෙනවා මව්බිම, ඒ වගේම දිවයින මෙයාදී පුවත්පත්වලද දකින්න පුළුවන්කම තියෙනවා. අපි දිවයිනින් කියෝමු සිරස්සලේ රට ඉඳන් ඇවිත් කළුතර වාද්දුව හෝටල්වල නිරෝධායනය වන පිරිසක් පිස්සු නටති. වෛද්‍යවරුන්ට පාලනය කරගන්නත් බෑ. ඊළඟට ඕක මව්බිම වාර්තා කරනවා කළුතර තරු හෝටල්වල නිරෝධායනය වන අය සීමාව පණී කියලා වෙනත් ස්වරූපයකින් වාර්තා කරනවා. අත්නෝමතික විදියට හැසිරීම පිළිබඳව තමයි වාර්තා කරන්නේ. දැන් මේ පිස්සු නටනවා නම් ඇත්තට මේ අයව යවන්න ඕනේ වෙන රෝහල් තියෙනවා ලංකාවේ නේද? මේ හෝටල්වල තියාගෙන හරියන්නේ නැහැ. කොහොම වුණත් මේ කියන්නේ නිරෝධායන නීති රෙගුලාසි වලට පටහැනිව, වෛද්‍යවරු දෙන සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව අත්නෝමතික විදියට කටයුතු කරන්නේ යාම පිළිබඳව තමයි මෙහි සඳහන් වෙන්නේ. දැන් ওই සමහර විට 7500ක් දවසකට ගෙවලා හෝටලේ නැවතිලා නිරෝධායනය වෙන නිසාද දන්නේ නැහැ. මේ වෙලාවේ උච්චර ප්‍රශ්න කරන්නේ නේ. බොහෝ විට වෙන්න පුළුවන්. අපි සල්ලි ගෙවලානේ ඉන්නේ කියන තැන හිටියාම මානසිකත්වයේ යම් වෙනසක් තියෙනවානේ. රජයෙන් ලැබෙන බෙහෙත් තේ ටික අරගෙන ඒ දින පහසුකම් ටික අරගෙන ඉන්නවට වඩා සල්ලි අතින් ගෙවලා ඉන්නකොට පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ වෙලාවේ අපි සඳහන් කරන්න ඕනේ මේ කොරෝනා වෛරසයට සල්ලි තියෙනවද නැද්ද, සල්ලි ගෙවලද නිරෝධායනය වෙන්නේ, නොමිලේද නිරෝධායනය වෙන්නේ, මේ කිසි දෙයක් අදාළ නැති බව විතරක් මතක් කරා නම් මම හිතන්නේ ප්‍රමාණවත්. ඒකම දැන් අද සිට නැවත සක්‍රීය වෙන දිස්ත්‍රික්ක ඇතුළුව රටේ දැන් අනුෂ මතක් කරත් වගේ රැට විතරයි අපිට ඇඳිරි නීතියක් ගැන කතා කරන්න තියෙන්නේ. දිවා කාලය ගත වෙන්නේ ඇඳිරි නීතියකින් තොරව. හැබැයි මේ කාලේ කටයුතු කළ යුත්තේ කොහොමද කියන ආකාරය පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිතුමා අජිත් රෝහණ මහතා කළ පැහැදිලි කිරීම අපි යලිත් බැලීම මා හිතන්නේ වැදගත්. නැවත නැවතත් මේ තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නේ බාධාවකින් තොරව සෞඛ්‍ය ආරක්ෂිතව ඔබේ කටයුතු කරගන්න ඒ පිටිවහලක් වන නිසා. මේ උපදෙස් පිළිපැදීම ඔබට, මට, රටට කාටත් වැදගත් වෙන නිසා අපි බලමු අජිත් රෝහණ මහතා මොකද කියන්නේ කියලා. ඔබ යම් කිසි රැකියාවක නිරත වෙන්නේ නැත්නම්, ඔබ ස්වයං රැකියාවක නිරත වෙන්නේ නැත්නම්, ඔබට විශේෂ කාර්යයක් නැත්නම් හැකිතාක් දුර නිවසේ රැඳී සිටිය යුතුයි. විශේෂ කාර්යයක් නැත්නම් තැන් තැන් වල ගමන් කරන්න එපා. වෙනදා ගමන් කරපු ආකාරයට තවමත් ගමන් කිරීමේ හැකියාවක් නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා විසින් පොලිස්පති වෙත විශේෂ නියෝගයක් උපදේශයක් ලබා දෙනු ලැබුවා. මේ නියෝගයේ සඳහන් වෙන්නේ එම සමාජ දුරස්ථභාවය රඳවා තබා ගැනීමට නොහැකි වන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දන්වා තිබෙනවා. හෙට දිනේ සිට යම් කිසි කෙනෙක් විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය පාත්වාගෙන යන්නේ නැතුව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවටගෙන ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල මෙතෙක් කල් අපි ත්‍රී රෝද රථ, ඒ වගේම කුලී රථ රාජකාරී සඳහා පැමිණෙන අයට විතරයි ධාවනය කිරීමට ඉඩ අවස්ථාව ලබා දී තිබුණේ. නමුත් හෙට සිට ඒ කුලී රථ ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් එහිදීත් සමාජ දුරස්ථභාවය වැදගත් වෙනවා. ත්‍රී රෝද රථයක ගමන් කරන්න පුළුවන්
පිටිපස රියදුරා අරුණුකොට වැඩි හිටියන් දෙදෙනෙකුට පමණයි. ඒ වගේම සාමාන්‍ය කුලී මෝටර රථයක නැත්නම් කාර් එකකින්ම තවමත් අපි අවසර ලබා දී නැහැ. සම්බාහන ආයතන ඒ වගේම කාය වර්ධනාගාර විවෘත කිරීමට නමුත් ඉදිරියේදී ඒ සඳහා සූදානම් වීමට සම්බාහන ආයතන කාය වර්ධනාගාර ඒ පාලකීන් හිමිකරුවන් අදාළ උපදෙස් බාගත කරගෙන සූදානම් වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් මා වෙත දැනුම් දුන්න ඒ කරුණු ප්‍රකාශ කරන ලෙසට එමෙන්ම තවදුරටත් සාමාන්‍යයෙන් නගර වීදි ආශ්‍රිතව තියෙන සාමාන්‍ය පිසු ආහාර සපයන කුඩා හෝටල් ඒ වගේම බක්කි කඩ කුත්තු කඩ මේ ආදිය විවෘත කිරීමට අවකාශ ලැබෙන්නේ නැහැ. ඉදිරියේදී ඒ තත්ත්වය වෙනසක් වෙන්න පුළුවන්. නමුත් නැවත දැනුම් දෙන තුරු ඒ තත්ත්වය පාලනය කරගෙන පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. කොළඹ නගරය ගම්පහ නගරයේ මේ දිස්ත්‍රික්ක දෙක ආශ්‍රිතව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය සමග දුරස්ථභාවය පවත්වාගෙන නොයමින් කටයුතු කරන අයට එරෙහිව හිට සිට වැටලීම් කර මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම අපි සිවිල් ඇඳුමින් පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා. ඒ වගේම වීඩියෝ කළ හැකි දුරකථන සමග එම අවස්ථාවේදීම වීඩියෝ කරනවා. ඒ වීඩියෝ කිරීමෙන් අනතුරුව නිල ඇඳුමින් සිටින නිලධාරීන් එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඒ නිසා විශේෂයෙන්ම ජනතාවට කියනවා ඔබ පෝලිමක ඉන්නෝ නම් ඔබ යම්කිසි මුදල් ගෙවන ස්ථානයක ඉන්නෝ නම් ඔබ පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමට තියෙන ස්ථානයක ඉන්නෝ නම් දුරස්ථභාවය තබාගෙන අනිවාර්යයෙන්ම සිටියුතුයි. එම නැත්තම් ඔබට විරුද්ධවත් ඒ වගේම එම ආයතනයේ කළමනාකරුවන් හෝ පාලකීන්ට එරෙහිවත් හෙට සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. මාධ්‍යයක් විදිහට අපේ යුතුයකම වගකීම වෙන්නේ කොහොමද ජනතාව විදිහට අප කටයුතු කළ යුත්තේ කියන එක ඔබට දැනුම්වත් කිරීම. ඒ නිසාමයි අජිත්‍රුහණ මහතාගේ පැහැදිලි කිරීම යලි යලිත් ඔබට අහන්න දකින්න සැලැස්ුවේ. ඒ අනුව කටයුතු කරමු කියන යෝජනාව තමයි අපි මිලිස් ඉදිරිපත් කරන්නේ. ඔබටත් අසීරුතා ඇති වෙන්නේ නැහැ. ආරක්ෂකංශ වලට අසීරුතා ඇති වෙන්නේ නැහැ. ඔබ දැන් මෙහෙම කෙනෙකුට කල්පනා කරන ඇති හැමෝම වගේ තමාගේ වැඩ කටයුතු පටන් ගන්නවත් එක්කම කොහොමද මීටරේ දුරස්ථ භාවය තියාගෙන කටයුතු කරන්නේ කොහොමද? මේක අනිවාර්යම ව්‍යාකූල තත්ත්වයක. අපි පැහැදිලිවම දන්නා තත්ත්වයක්. මොකද ඊයේ දවසේදී අනුෂි අපි දැක්ක ප්‍රවෘත්ති තුළින් මහින්ද අමරවීර මැතිතුමා අමාත්‍යතුමා ප්‍රවාහන කටයුතු පිළිබඳව සැලසුම ඉදිරිපත් කරලා අද දවසේ මෙන්න මෙහෙමයි ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නේ කියලා ඊයේම සඳහන් කළා. අන්තිමට කතාව ඉවර කළේ ඔය කොච්චර කිව්වත් හිට රැඳ බැනුම් අහන්නත් වෙනවා කියලා. ඔක තමයි தত্ত্বය. මොකද මොන තරම් සැලසුම් හැදුවත් එකපාරට මේවට අනුගත වීමේදී යම් යම් සංකීර්ණතා ගැටලු සහගත තත්ත්වෙනවා. ඒ හැකියතාක් නිවැරදි निराකරණය කිරීම සඳහා තමයි ඔය උපදෙස් මාලාවේ අලි අලිත් ඔබට අහන්න දුන්නේ. නැවතත් කියනවා නම් මූලික සෞඛ්‍ය උපදෙස් මුඛ ආවරණ පැළඳීම දුරස්ථ භාවය පවත්වා ගැනීම මේ ආදී දේවල් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා කියන එකත් ඔබට කියන්න ඕනේ. ඔව් අර මේ දැන් මේ தත්ත්වය ඇති වෙන පළමු අවස්ථාවේදී අපි පළමු සති දෙකේදී පමණ සඳහන් කරා ප්‍රගීත් ඔබට කොරෝනා ආසාදනය වෙලා කියලා හිතාගෙන කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ තව කෙනෙක්ට රෝගේ ආසාදනය නොවෙන්න මගේ ආදරණීයන්ට ඒ ආසාදනය නොවෙන්න විදිහට තමන් වැඩ කරන්න කියලා. ඒක නිසා අද ගෙදරින් එළියට බහිද්දිත් ඒ ටිකම මතක තියාගත්තා නම් හොඳටම ඇති. ඔය මූලික පිළිවෙත් අතර තියෙන අත හොදන පුරුද්දත් හරියටම පිළිපැද්දොත් අපට ආරක්ෂාකාරීව රාජකාරියට එන්නත් රාජකාරියෙන් යන්නත් පුළුවන්කම ලැබෙවි. ගෙදර ඇත් එක්ක සතුටින් ඉන්නත් පුළුවන්කම ලැබෙවි. ඒ නිසා මේ දේවල් ගැන බොහොම අවධානයෙන් ප්‍රවේශමෙන් කටයුතු කරමු අපි. ඔව් දැන් මේ වෙලාවේ මේ ප්‍රශ්නයත් එක්ක තියෙනවා තවත් බොහෝ දේවල් අපිට කතා කරන්න. ඒන් එකක් තමයි මේ හාල් හිඟයක් තියෙනවද නැද්ද කියන එක. තාම හරියට අපිට කියන්නත් බෑ ආණ්ඩුවට කියන්නත් බෑ වගේ තත්ත්වයක් තියෙන රටේ හාල් හිඟයක් තියෙනවද නැද්ද කියලා අද පුවත්පතේ ඇතුල් පිටු වාර්තා ගණනාවක් තියෙනවා. ඊන් පස්සේ අපි මුල් පිටු වල වාර්තාවට යමු. රටේ හාල් හිඟයක් ඇත්තේ නැහැ කියලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපතිතුමා නාමල් කරුණාරත්න මහත්තයාම කියනවා. එහෙම කියද්දී දැන් මෙතන පාර්ශ්ව දෙකක් අතර පොළොන්නරුවේදී පුංචි මත ගැටුමක් ඇති වුණා. ඊන් එක් පුද්ගලයෙක් තමයි මේ හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්මයා. එතුමා කියනවා තර්ජනය කළාට මම බය නැහැ කියලා. පොළොන්නරුවේ වී මෝල් කරුවන් රුපියල් 30ට වී අරන් සහල් කිලෝවක් 110ට අලෙවි කරමින් අධික ලාභයක් ඉපයුවා කියලා තමයි රොෂාන් රණසිංහ මහත්තයා කියන්නේ. එහෙම කියද්දී ඩඩ්ලි සිරිසේන මහත්තයා, අලලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහත්තයා කියනවා මෙහෙම රුපියල් බිලියනයක බැංකු ණය ගෙවුවොත් මම 90 ගානේ හාල් දෙන්න සූදානම් කියලා. ඒ කියන්නේ දැනට දෙන්නේ නැහැ කියන එකයි පේන විදියට. විමෝල් හිමියන් රජේ නියම කළ මිලට දෙන්න එකඟ වුණා කියලත් පරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහත්තයා ඒ අතර වාරේ කියනවා. ඔව් ඔතන මේ සහල්
වෙළඳුන්බත නිකුත් කිරීමේදී ප්‍රධාන සහල් මෝල් වලින් සහල් හිමියන් විසින් ඒ අය කටයුතු කරන ආකාරය පිළිබඳ මිල ගණන් නියම කරන ආකාරය පිළිබඳව දිගින් දිගටම කතා වෙන්නේ අනුෂි අර 89 ට මිල සදහන් කරලා ඊට පස්සේ වෙනම කතා කරලා එමෙ නැත්නම් ඊට පහලින් වෙනම එකාසු කරනවා අමතර ප්‍රවාහන ගාස්තු කියලා ඊළඟට වෙනත් අමතර වියදම් කියලා මේවා තමයි ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ ඉතින් සහාර නාමල් කරුණාරත් මහත්මයා කියපු ආකාරයට සහල් හිඟයක් නැහැ වෙන්න පුළුවන් ඔහු ගණනය කරන්නේ තියෙන අස්වැන්න ලැබුණු අස්වැන්නත් එක්ක එය පරිභෝජනය කරන ආකාරය දිනකට ලංකාවේ ජනතාව මේ බෙදියාමත් එක්ක බලලිවර වෙලා තව කොච්චර කාලයකට සහ හැබැයි තියෙන්නේ ඌන්ම කියනවා පරීක්ෂා කරලා බැලුවාම සහල් තුග හංගගෙනවත් කොහෙවත් තැනක හොයා ගන්නත් නැති තත්යක් තමයි ඊළඟට බැලුවාම තියෙන්නේ. ඉතින් මේක තමයි තිබෙන ගැටලුව කොහෙදද? මොකද ප්‍රධාන වශයෙන් ප්‍රධාන මූල් හිමියන්ට තමයි චෝදනාව එළුණේ. හැබැයි මේ මූල් පරීක්ෂා කිරීමට ගිහිල්ලා බැලුවාම එහෙම හංගගත්තු තුග පිළිබඳ අනාවරණය වෙන්නේ නැහැ. ඒතකොට කොහෙද මේ සහල් ටික තියෙන්නේ කියන එක පිළිබඳව ඊටාම ගැටලු සහගත තත්යක් තියෙන්නේ. මේ පිළිබඳව සෑහෙන අවධානය පාර්ශව ගණනාවක යොමු වෙලා තියෙනවා. සාමාන්‍ය අපි බඩු ටික ගන්න අහල පහල තියෙන කඩේ ඉඳලා මේ හැම තැනටම මේක බලපාන කාරණාවක් අවසාන වශයෙන් අපි පිගාන්ට බලපාන කාරණාවක් බවට පත් වෙන නිසා මේ ගැන අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. වෙළඳපොලේ සහල් හිඟයක් පිළිබඳව අද අපට මෞබිම පුවත්පතේත් වාර්තාවක් දකින්න පුළුවන්කම තිබෙනවා. ඉදිරියේදී බොහෝ විට හිඟ තත්වයන් මේ අනුව ඇතිවිය හැකි බවට තමයි මේ වාර්තාවෙත් දකින්නට ලැබෙන්නේ. ඒ නිසා දැන්ම මේ පිළිබඳව අවධානය යොමු කරමින් රජයේ මැදිහත් වීමක් සිදු වුණු තින් යම් ආකාරයකින් ජනතාවට අපහසුතාවයට පත් වීම බව ලක්වා ගන්නටත් පුළුවන් වේවි. ඔව් දැන් ඊයේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමාම මෙතනට ඇවිල්ලා කියනවා පහුගිය කාල සීමාවටම ලැබුණු සශ්‍රීකම අස්වැන්න ලැබුණේ මේ කන්නේදි කියලා. එතකොට ඒ එලාගත් අස්වැන්නට ඒ ගත්ත වී ටිකට මොකද උනේ? දැන් මොහොල් වල හංගලත් නැත්නම් වෙළඳපළේ දකින්නත් නැත්නම් කෝ මේ හාල්? ඒක තමයි දැන් හොයාගන්න වෙලා තියෙන්නේ. අන්තිමට අපිට ඉතින් නෙලාගත් අස්වැන්නත් හොයාගෙන යන්න සිද්ධ වෙච්ච තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔව් ඒදී අර දැන් මේ මම මේ වාර්තා වැඩිදුරටත් බලමින් හිටියේ එහි කියන්නේ නම් රජයේ පාලන මිලක් වෙනවීම මත තමයි මේ හිඟය ඇති වෙන්නේ කියන එක. එතකොට රජ පාලන මිලක් ඇයි පනවන්නේ කියන එක පිළිබඳව නැවත සොයා බැලීමේදී ජනතාවගේ පැත්තෙන් හිතලා වෙළඳුන්ටත් අසාධාරණයක් නොවෙන්නට කියන තැන ඉඳලා තමයි ඔය පාලන මිල පැනවුවා කියලා රජයේ පැත්තින් නැහොත් උත්තරේ බවට පත් වෙන්නේ. ඒ වුණාට අවසාන වශයෙන් පාලන මිලට තියා මුණ මිලටවත් ගන්න නැතුණුත් හාල් ටික රටේ ජනතාවගේ චෝදනාව එල්ල වෙන්නේ තාණ්ඩුවට කියන එකත් අපි අමතක කරන්නට හොඳ නැහැ. ඔය අතරේ අර මේ ඔබ ඊයේ ආපු දිනේෂ් ගුණවර්ධන මහත්මයා ගැන සදාහන් කරපු නිසා මම මේ කාරණාවත් එක්කවස් කරන මේ සහල් ගැන අපිට පාලන මිලක් කතා කරන්න පුළුවන් වුණාට බේකරි නිෂ්පාදන ගැන පාම් බනිස් ටික ගැන පාලන මිලක් කතා කරන්න පුළුවන් කමක් නැහැ. රජයට ඒ මදක යම් සදාහනක් තියෙනවා පාරිභෝගික අධිකාරිය කියනවා පාලන මිල පාලනයක් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක. වරුණ පුවත්පතේ තමයි මේ වර්තාව තියෙන. අපි ඊයේ පුවත ඔබට සඳහන් කරා. මොකද මේ බේකරි නිෂ්පාදන වල මිහල ඉහළ දමන්ට සිදු වේවි කියලා බේකරි හිමියන්ගේ සංගමය කරපු ප්‍රකාශය. එතකොට අරුණ වර්තාවේ අද දවසේ සඳහන් වෙනවා පාන් බනිස් මිල පාලනයට මැදිහත් විය නොහැකි කියලා. ඒකටත් ප්‍රායෝගික හේතුවක් තියෙනවා. මේ දෙක අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට අයිති වෙන්නේ නැහැ. සහ ප්‍රගීත් මේ නිෂ්පාදනය කරන භාණ්ඩ අඩුමතරමේ මේ භාණ්ඩ ලයිස්තුවටවත් අදාළ වෙන්නේ නැහැ. පාන් නම් අදාළ වෙනවා. බනිස් අතුරු අනිත් නිෂ්පාදන අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි පාරිභෝගික සේවා අධිකාරිය කියන්නේ පාන් හා බේකරි නිෂ්පාදන සඳහා පාලන මිලක් පනවන්න රජයට හැකියාවක් නැහැ කියලා. නමුත් බොහෝ ජනතාව මේව පරිභෝජනය කරන නිසා වෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට මේ ගැන සාකච්ඡා මට්ටමින් හෝ විසඳුමක් ගන්න හැකි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවට බඩට බලපාන ප්‍රශ්න වෙන නිසා ඔය අතරේ අපි එබු මේ මැතිවරණය පාර්ලිමේන්තුව මේ හා සම්බන්ධිත යම් යම් පුවත් වාර්තා තත් දවසේ අපිට මුණ ගැහෙනවා. එකක් තමයි මෞබිම පුවත්පතේ තියෙන මේ වාර්තාව මැතිවරණ කොමිසමේ බලය කොමසාරිස් ජෙනරාල්ට පැවරිය යුතුයි. මේ කියන්නේත් සාමාන්‍යයෙන් ඔබ අපි වගේ කෙනෙක් නෙමේ රටේ නීතිය පිළිබඳව මේ ආදී කාරණා පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් හිටපු අගවිනිසුරු තුමෙක් සරත්නන්ද සිල්වා මහතා තමයි කියන්නේ මෞබි මාත වාර්තා කරන්නේ. මැතිවරණ කොමිසමේ බලය කොමසාරිස් ජෙනරාල්ට පැවරිය යුතුයි කියලා ඔහු ඔහුගේ ස්ථාවරයේ ඉදිරිපත් කරන මේ සඳහා අවශ්‍ය නීතිමය තත්ත්වයන් ප්‍රතිපාදනයන් තිබෙනවා කියන එකයි ඔහු කියන්නේ. ඒ නිසා දැන් මේ වන විට පවතින්නේ බොහොම ව්‍යාකූල තත්ත්වයක්. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා
एक कारण वक्रिपात मत कपट हूल महत्यागेन मे आदि प्रश्न थिंक मेतिवन कुमें सभापति वे आती महिंद देशप्रिय महता मे कारण अप मेघन प्रश्न ऊपेन्दी कथावेम तम एक आट अवसान वशन रंग रटेदी मत कटोन प्लान मुकदेन कारण पिलगा ऊनम तनक अभी दिन्न दिन्नि මම කියන කාරණාව පිළිබඳ ඔබ ස්ථාවරයක් අක්වෙන්න පුළුවන් ඔබ කියන කාරණාව පිළිබඳ මගේ ස්ථාවරය තව එකක් වෙන්න පුළුවන් ඔබ තව දෙයක් හිතන්නට පුළුවන් ඒ නිසා අප සිතන පතන ආකාරය යම් දෙයක් පිළිබඳ දකින ආකාරයත් එක්ක අපේ මතය වෙනස් වෙන්න පුළුවන් හැබැයි එක තැනක ත්‍රීමේ වැදගත්කමයි ඔහු කියන්නේ නමුත් අන්න ඒ කාරණාව තමයි ඉටු කරගන්න බැරුව ඉන්න කියලා අපිට පේනවා එක තැනකට එීම මත තියෙන එක හරි තීරණාත්මක සාධකයක් වන නිසා මේ සාකච්ඡාවට ඔහු සිටිය යුතුමයි නමුත් ඔහු මැතිවරණ කොමිසමට කොමිෂන් භාවට එක එකරගෙන එන්න රියදුරන් ප්‍රතික්ෂේප කරනවා මැලිකමක් දක්වනවා කියලා වාර්තා වෙන්න අර පහුගිය දිනවල දියණියව එක්කන් ඇවිල්ලා ඇතුවිච්ච සත්‍යයත් එක්ක ඔහු පිළිබඳව දකින ආකාරය වෙනස් මේ වෙලාවේ ඒ නිසා තමයි ඔහුට මේ තත්ත්වයට මූණ දෙන්නට වෙලා තියෙන්නේ. ඔව් දැන් අරුණ පුවත්පත් සඳහන් කරනවා කොමිසමේ CCTV දර්ශනත් පොලිසියට යොමු කරලා තියෙනවා කියලා මෙහෙම මේ කැඳවාගෙන පැමිණියාය කියන සිද්ධිය හා සම්බන්ධව තවම මේ වීඩියෝ දර්ශන ආශ්‍රිත සාක්ෂි මොනවත් පොලිසියට ලැබිලා නැහැ. දැන් තමයි මේ CCTV දර්ශන ලබා දෙන්නේ කොහොම හරි එක චරිතයක් දැන් ආපහු වට කරගෙන බොහෝ පුවත් මැවෙන ආකාරයක් තමයි පේන තියෙන්නේ. අපි බලමු ඇත්ත නැත්ත ඉස්සරහට අපිට හොයා ගන්න පුළුවන් වෙයි. අපි යමු එහෙනම් යන්න ගිය තැනට පාර්ලිමේන්තුවට. මොනවද තියෙන වාර්තා? පාර්ලිමේන්තුවට කලින් මේ එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගය ගැන බොහෝ දේවල් තියෙනවා. අද අපිට අපේ මේ පිළිසඳරේදීත් මේ දේවල් ගැන දැනගන්න හැකියාව ලැබේ. තලතාතු කුරලාල මහත්මිය තමයි පැමිණෙන්නට නියමිතව තිබෙන්නේ. ඇගෙනුත් අපිට මේ වහන්න පුළුවන්. සති දෙකක් ඇතුළත කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්න රනිල් ගෙන් අකිලට නියෝග කියලා සඳහනක් තියෙනවා අරුණ පුවත්පතේ. මේක කියන්න විශේෂම හේතුව වෙන්නේ පක්ෂය හැරගිය අයට කරන දේ ගැනත් තීරණය එදාට කියලායි සඳහන් වෙන්නේ. සමග ජන බලවේගයට ගියායව පක්ෂයෙන් අයින් කරනවද නැද්ද කියන තීරණය සති දෙකක් ඇතුළත ගන්නට රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෑස්තිලා කියලා තමයි කියන්නේ. ඔව් පක්ෂය තුල තමන් ගන්න තීරණ සහ ඒ දැනුම් දීම වගේම එතුමා විසින් රජයට දැනුම් දීමක් කරනවා රජය සහ ජනතාව දැනුවත් කරමින් ඊයේ එතුමා අදහස් දැක්වීමක් සිදු කරනු ලැබුවා. ඒට අදාළ වාර්තා අපිට දකින්න පුළුවන්කම තියෙනවා පත්‍ර කීපෙම දිවයිනේ තියෙනවා රටේ ආර්ථිකයේ ඇත්ත තත්ත්වය හෙළි කරන්න රනිල් රජයට කියයි කියලා. අද ලංකාදීපයේ තියෙන ආර්ථිකයේ සැබෑ තොරතුරු රටට හෙළි කරන්න එජාප නායකගෙන් ප්‍රකාශයක් කියලා අද පත්‍රයේ තියෙනවා ණය ගෙවීමට නොහැකිව බංකොලොත් වන මීළඟ රටවල් පහට ශ්‍රී ලංකාවත් අයත් විය හැකි කියලා. අපිට හැකියාව තියෙනවා ප්‍රගීත්. ඊයේ දවසේදී එතුමා ඒ කරපු ප්‍රකාශය හරියටම දැනගන්න. ඒ කියන්නේ මීටත් වඩා කාරණා ඉදිරිපත් වුණා එහිදී මේ පත්‍ර සිරස්සලේ තියෙන දෙයට වඩා අපි ඒ කෙරෙහි අවධානය දෙමු දැන්. මාලිකා වත්තේ ජීවිත තුනක් අහිමි වීමේ සිද්ධියෙන් අද ශ්‍රී ලංකාවේ ජනතාව පත්ව සිටින ආර්ථික අහිමිය තත්ත්වය පෙන්눔 කරනවා. හැම අවුරුද්දකම ඔය ආකාරයට සල්ලි බෙදුවා. ඒත් පාලනය කරන්න බැරි තරම් සෙනඟක් ආවේ නැහැ. රුපියල් 1500කට ජීවිතේ පරදුවට තියන්න තරම් ජනතාව අසරණ වුණේ නැහැ. අද ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. සල්ලි නැහැ, රැකියා නැහැ, ආදායම් නැහැ. දවසින් දවස බඩු ගණන් යනවා. රුපියල් 5000 දීමනාවවත් ගෙවා ගන්න බැරි තත්ත්වයකට ආණ්ඩුව පත් වෙලා. මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නේ අද අපේ රටේ ආර්ථික තනාගතය පිළිබඳ ප්‍රශ්නයක්, ජීවත්වීම සහ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා අප ආණ්ඩුවේ නිල්ලා සිටින්නේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙසයි. එසේ නොකර නිශ්ශබ්දව සිටීමෙන් මේ කිසිදු අනතුරුදායක තත්ත්වයකින් ගොඩ ඒමේ මාර්ගයක් සෑදෙන්නේ නැහැ.
ඒ රනිල් වික්‍රමසිංහ මහතා මේ පවතින තත්ත්වය පිළිබඳව දැක්ව අදහස් පෙළක් අපි ඒකම උපුටා ගන්නට කැමති දිවයින පුවත්පතේ තියෙන මෙන්න මේ සිරස්තලයත් මේ සතියෙන් පසු පාර්ලිමේන්තුව රැස් නොකර ඉන්න ආණ්ඩුවට අයිතියක් නැහැ කියලා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ප්‍රකාශ කරනවා ඒ ගැන දිවයින අවධානය යොමු කළා තියෙනවා අපි සූදානම් විරාමයක් කරා ගමන් කරන්නට ඉන්පසු හිටපු අමාත්‍යතුමිය තලතාතු කෝරළ මැතිනිය එක්ක අපි විශේෂ පිළිසඳරින් හමු වෙමු දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.